බ්ලොග් එකක් කරන්න යනවා යන්න කලින්. ඉතින් වුල්ෆි අපිට අපි ආරාධනා කරනවා ස්ටේජ් එකට අපිට ගමන ගැන විස්තර කරන්න. ස්තුති කතාව. ස්තුති කතාව. වේදිකාවට අපේ චමෝද්ගේ තාත්තා අපි කැදෙනවා. විස්තර කරන්න බෑ නේද? නර්තනයෙන් විශාල සහයෝගයක් දැක්වුවා අපිට. ඇත්ත වශයෙන්ම අපි ආවේ දානෙකට. කානිවල් එක. Hi guys, ඉතින් ඔන්න අපි අද ඇවිල්ලා තියෙන්නේ චමෝදලගේ ගෙදර. අද නෙමෙයි අපි ආවේ ඊයේ. යාළා ගෙදර දානයක් තිබුණා දවල්. අපි දානෙට මේ ඇත්තට මාවි දවල්ට කන්න. අපේ මාවල් එකේ සෙට් එක මාවියේ. එක එක කියලා එක එක තැන්වල හිටියේ. මායි අයියායි රොක්සුයි ඊට පස්සේ කවුද පිට කියලා නව්වයි දනුයි. අපි පස්සේලා තමයි එහෙ ඉඳලා ආවේ. ගැලණිය ඉඳලා ආවේ. ඇවිල්ලා අපි දවල්ට කාලා රැටත් කාලා රැට ෆුල් කානිවල් මේ. අපි සින්දු කියලා ඩාන්ස් කරලා පාන්දර තමයි නිදාගත්තේ. අපි අද වීනක්කට නිවාඩු දවස් තුන. එයාට සාමාන්‍ය මාසෙකට ඔෆ් තියෙන තුනයි. එතකොට ඒ දවස් තුනට එයා කලින් ඉඳන්ම කියන්නේ කලින් මාසේ ඉඳන්ම කියනවා මේ දවස් තුනම නිවාඩු අපි කොහේ හරි යම් කියලා. අපිටත් ඒ දවස් ෆ්‍රී සෙට් කරගන්න පුළුවන් වුණොත් ඉතින් ඇත්ත එක ජොයින් වෙලා එයාගේ කාර් එකේ අපි කොහේ හරි යනවා. ඒක කොහෙද කියන්න දන්නේ නැහැ. ඒ වෙලිට හිතර තැන්කට කොහේ හරි යනවා. අපි දැන් සමු ගන්නයි යන්නේ. අපි සමු අරන් යන්නයි අදන්නේ දැන්. මේ ඉන්නේ අපේ කට්ටිය. එහෙනම් අපි සමු ගන්න යන්නේ. සමු අර ගන්නවා කියන්නේ ඉතින්. මේ ඉන්නේ චමොත් ලේ තාත්තා. එහා වැඩි චමොත් ගියා. මේ ඉන්නේ චමොත් ගියා තාත්තා. මේ චමොත් ගියා අම්මා. අර නංගි. පුංචි. මේ මල්ලිලා දෙන්න නැන්දගේ දැන් පුංචි මල්ලි පුතාලා දෙන්න. හරි ඉතින් අපි thank you කරන්න. ඔව් එයා කරන් ඉතුරු ටික. මාව වැන්දල දාලා. ඉතින් ඔයාගේ බ්ලොග් එකනේ. හරි ඉතින් ඔයා කරාට කවන්නේ. අන්න එහෙනම් අපි ගින් එන්නම් මම. බොහොම ස්තුතියි අපිට සංග්‍රහවල. හැමදාම වගේ. අලකට පස්සේ අපේ කට්ටියත් ඔක්කොම එක තුලේදී. ඕ. ඌණි. මේ ඉන්නේ මනමාලය. ආ මෙයාගේ මේ මෙයාට වෙඩින් එක ගන්න හොයනවානේ ඉක්මනටම වෙඩින් එක ගන්න. හරි. තාත්තර මේ ඉක්මනට බදිනවන්න ඕනේ නේද? මුණපුරා බලන්න ඕනේ. ඒකත් පොඩ්ඩක් චමෝ දික්මන් කරන්න පස්සට දාන්න එපා. හරි. අපි මේමයි අපිට සෝෂල් මීඩියා තුල මේක ඉවර කරන්නත් පුළුවන් නේ. නමත් එක්කම කිව්වා නම් ඒක. ඔය ලස්සන කොල්ලෙක් නේ. කවුරුත් නැත්තම් අපි අලුතෙන් හොයමු එක්කනේ. නෑ නෑ ඉන්නවනේ. ඈ? ඈ? පුතාලා දේරෝ දිනාගේ පැමිණීම මගෙන් අඩු පාඩම් අපි ආයේ එනවා හොඳේ. සැලකීම කොච්චර හොඳද කිව්වොත් අපි ආයේ එනවා. අපි දෙන්න ඉස්සල්ලාම අපි දෙන්නගේ පළවෙනි දවසනේ. පළවෙනි දවස අපි දෙන්න. අපිව කපලා ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් ආයි තැන දාන්නෝනේ අපි එනවා. මං ලොකු පිටක් කරුවේ ආමදුරෝ 13වයි කරඬු අය ඔක්කොම පූජා කරලේ කරවල පැමිණ බොවිතු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අනේ අංකල් එන සංවේදී මං හිතන්නේ. මං හිතන්නේ ඇත්තට මීට මාර ෆන්
සින්දු කිව්ව නැටුව දැන් කතා කරලා තියාට දුක ඇති දැන් අපි සෙට් එකක් ආවනේ ඔක්කොම ලා යනකොට යාට දුක ඇති මොකද අපි අද යන්න හදන්නේ තැනක් ඇත්තටම නැහැ මොකද මාවල් සෙට් එකත් එක්ක ගම යනකොට ඔයාලා දන්නවා ලොකේෂන් එකක් හරියටම නිශ්චය කරලා අපි යන්නේ යන මාරේ දියැලක් දැක්කත් ඒකෙන් බහැලා තමයි යන්නේ ඒක නිසා අපි යන්න හිතාගෙන ඉන්නේ පූනැල්ල ඔය නුවරඑළිය චැරියට් පාර්ටේ ලොකේෂන් ටික බලමු අපි රෝප් ටික දාගෙන ඇවිල්ලා තියෙනවා මොනවාද හෙල්මට් ආන සරව මේ ඔක්කොම දාගෙන ඇවිත් තියෙන ඕන කරන දේවල් වලට ඇබ්සලින් එකකට ඕන කරන හැම එකක්ම දාගෙන ඇවිල්ලා තියෙන වීනක්කගේ වාහනේ මේ වෙනකොට ලොරිය බවට පත් කරලා තියෙන්නේ මම ඔයාලට පෙන්නන්න යන්න කලින් එහෙනම් ඉතින් අපි අපි පොඩි හෙම්බිරි සාගතිය මට ආයි ආවා බලමු මේ මොනවා වෙයිද දැන්නේ කොහමද යන්න අද මෙතනින් ඉන්නවා මම මෙයා ඊට පස්සේ චමෝද අපි දැන් යන්නේ මේ හිටි චමෝද අද ගත්තා රොක්ස් අනිත් දෙන්න වැඩ වගේකට ගියා නව්වයි දනුයි ඉවර වුණොත් ඒ දෙන්න එන්නම් කියලා කිව්වා ඔය විදිහට තමයි අපි කටේ දැයි යන්න ලැස්සෙන්නේ නයිට් ලෙස් කො ආ මම ඉන්නකෝ වාහනේ තියෙන මේක තමයි අපි හැමෝගේම කරත්තේ සාමාන්‍යයෙන් මේ වගේ හොඳ වාහනයක මෙහෙම බඩු දාන්නේ නැලමයි වීරක්කගේ වාහනේ අපි ගමනක් යනකොට මේ විදිහට තමයි යන්නේ රෝප් පරවමේ ඔක්කොම තියෙන බෑග් මෙතන තියෙන බෑග් දෙකයි ඉතින් අපි යනවා 5-6 දිනේ මම හිතන්නේ බෑග් තව ඉස්සරහක් තියෙනවා ඔය විදිහට තමයි අපේ ගමන පටන් ගන්න දැන් අපිට අයිස්ක්‍රීමුයි කිරි අහපව් සප්ලයි කරා සෑහෙන ඒවත් තමයි තියෙනවා ලස්සන පූසෙක් ඉන්නවා මේ මොකද නම කිව්වේ ඩල්සි ඩල්සි වීනක්කගේ ඩල්සිද එහෙනම් ගෙනාවේ බංකොටුවේ ආ හැමද මීයාගේ වලිගේ ෂෝ යන්නේ ඩල්සි අනේ අපිට දැන් කිලෝමීටර් 115 100ක් 115 අතර යන්න තියෙනවා අපි තාම ඉන්නේ අම්බේ පොස්සේ දින දාස තරගලියේ අද උදේ කෑමෝ ගන්න නෙවතුව කෑවා කොලේ විලා ඉන්නේ යන්න බලාගෙන චමෝත් එනකම් අම්මාට උඩ මෙතන වාසිය දෑවැද්ද කියලා ඔයා ඉස්සරහට හම්බෙන්න තිබ්බේ මෙතන නෙමෙයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ පූනැල්ල පේන මානෙට. පූනැල්ල උඩට යන්න තියෙන කොතනින්ද කියන්නේ තාම දන්නේ නැහැ. පල්ලෙහා පේන කියන්නේ පාරේ ඉඳලා පේන මානෙට ඇවිල්ලා තියෙන මේක වටේටම දියැලි තමයි ළමයි පේන්නේ. දැන් අර සීතල දැනෙනවා. මොකද නුවරඑළියේ කිට්ටුවා. අපි රම්බෝඩැල්ල පාස් කරගෙන ආවේ මට නිින්ද ගිහින් තිබ්බ නිසා මේ වීඩියෝ කැල්ලක් ගන්න බැරි වුණා. මේ මොට සිරි මේක රොක්. වැටෙයි. හොත්තල පිටුනා. මොනාද රම්බඩැල්ල ගාවේ තියෙන මේ මොනාද මේ වගේ මොකද පියාල් දින්ගේ ගාව මේ පොලිස් චෙක් පොයින්ට් එක නැහැ එතන පොලිසිය කඩේ ගල ගොහින් ඉඳලා මිස අපේ වාහනේ නවත්තලා චෙක් කරා ඒක නිසා එතන මට වීඩියෝ එකක් ගන්න උනේ නැහැ අමතක වුණා ළමයි අපි ඒක නිසා රම්බඩැල්ල පාස් කරගෙන ආවම මම ඔයාලට වෙනනම් අර හරියින් දියැලේ පේන රම්බඩැල්ල කියලා හිතනවා නැත්තම් ගැරන්ටි ගිරිය යන්න හරි කොහොමත් හරි දියැලේ තුරක් විතර මේ පැත්තේ පල්ලෙ හැදෙන්න මේ පැත්තේ තමයි තුනැල්ල තියෙන්නේ. අන්න අර මගේ ඇඟිල්ල ගාව තියෙනවා මෙන්න මෙතන. දියැල්ලෙනවා. ඊට පස්සේ ආයි මෙතනින් ආයෙත් සුදු පාරෂුට්ටක් පේන්නේ. එතනත් දියැල්ලෙන් පල්ලෙහාට එන්නේ. ඊට පස්සේ පල්ලෙහාම තමයි මේ හරියේ පේන්නේ නේද? ඊට පස්සේ ආයි තව තැනක් මෙන්න මේ මෙතනින් ඉන්නේ. සුදු පාරෂුට්ටක් පේන්නේ.
මේ ඔක්කොම දියලි වැටෙන්නේ පස්සර ගියොත් තේනවා මං හිතන්නේ. ආර තියෙන්නේ මෙන්න මෙතන. සුදු පාට තියෙන්නේ. ආයි එතනිනුත් දියැල්ල අර අර ඕන් අර උඩ කෙළවරේ ඉඳලා තමයි වැටෙන්නේ. මොර ලස්සනයි. අපි දැන් පූනැල්ල පල්ලෙහාට අම්මා මෙතන ඉඳලා පොඩ්ඩක් ඉන්න ළමයි. මෙතනින් බහින්නද? අපි ඉන්නේ දැන් පූනැල්ල උඩ මං කියනේ ඔයාලට ඇහෙනවද දන්නේ? මඩ පොඩ හෙම්බිරිසාව වගේ ඒ ෂේප් එකේ ඉන්නව ළමයි. අවුව නේද? මෙතන ඉඳලා මෙයා පල්ලෙහා චුට්ටකට යන්න තියෙන මම ඔයාලට මෙතන වටේ පෙන්වන්නම්. සද්ද ඇහෙනවද දන්නේ මට හෙම්බිරිස්සාව. මෙන්න මේ උඩකින් තමයි අපි ආවේ. ආවහම මේ වගේ ලොකේෂන් එකකට තමයි යන්නේ. මේ වීනක ඉන්නවා. අපි අතරින් පල්ලෙහාට යන්න ඕනේ. අපි ඉන්නේ දැන් පූනැල්ල උඩ. පූනැල්ලේ උඩ ලස්සන view එකක් නැහැ. අපි කොහෙද ලක්ෂ පාන්ට හැම ගියාම උඩ ලස්සන view එකක් තියෙන. මෙතෙන් ලස්සන view එකක් නැහැ. පොඩි නිකන් සෙල්ලම් ගියක් දා ගන්න වගේ ඊට සිස්සක් තියෙනවා. එහා පැත්තේ හොදාගෙන දියල්ලව වහිනවා. දියලි පූනැල්ල විශේෂත්වය දියලි දෙකක් එක පොට් එකට වැටෙනක නේද? ඈ දියලි දෙකක් එකම තැනට වැටෙනක තමයි පූනැල්ලේ විශේෂත්වය. කොහොම හරි දැන් කට්ටිය ගාලේ සෙටප් එක හදනවා. එතනම අපි හැවිලිස් දාගෙන සැට්ටකට වෙලා බලාගෙන ඉන්න සෙටප් එක හදනවා. මට හෙම්බිරිසාව නිසා අයියා කියන අපේක්ෂාවන් එපා කියලා ආයි අද අපි රැට කැම් කරන්න හිතාගෙන ඉන්න නිසා අමාරුයි කියලා. බලමු සත්තේ දෙතුන් දිනේ දෙතුන් දිනේ කියලා අපි හැබැයි ඉන්න කටික කරන හැද උසයිනේ බහින්නේ සත්තේ බලලා එහෙම වුණත් මාත් බහිනවා. පල්ලෙහාට යන මගේ ෆෝන් එක නෑ. දීනක් නම් ෆෝන් එක අරයි යන්නේ. පුළුවන් නම් මම ආයෙත් පල්ලෙහා වීඩියෝ ටිකක් දෙන්න. අන්නරේ ඉරිහට්ටියයි පිපිටිත් එකක් අරගෙන ඉරිහට්ටිය විතරක් කන්න යනවා කියපු මිනිස්සයා. දැන් මේපා ඉතින් මෙයා ඉරිහට්ටිය කනවා. අක්ක වීඩියෝ කරනවා. අර යා කිරි කනවා නිකන් අර මොකුත් නැතුව. පැණිකෝ ඔය පැණි බොන හැටි අනේ අම්මේ මාරු වෙයි. වීණා කරවැත් එක අල්ලගෙන ඉන්න අම්මෝ පැණියකෝ බලන් ට්‍රයි කරන්න ඔයාගේ විදිය. පැණි 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 එපාද? පැණි ෂොට් එක බොන්න ඕනේ. තම තමන්ගේ හැටි අරගෙන කන්න. ඒ උත්තමයා කිරි ගන්නේ නැහැ. ඒක නිසා පිපිටික් කවවා. ඇයි වඩව තියන්නේ? කලේ නිවාස රමන්තිය. ඒ අදවයි චෙකින් යවන්නේ අපි. දැන් මගේ නොවේ මල් ගවුන් ඇඳගෙන ඇප්සල් කරනවා. එනිද? ඔය වගේ ඇඳුමක් ඇඳගෙන ඇප්සලින් කරන පළවෙනි එක්කෙනා තමයි ඔයා. මේ තමයි පූනැල්ලේ පළවෙනි ඇප්සලින් එකද මාව ශ්‍රී ලංකාවට එක කරන දැන් තියෙන මගේ චාන්ස් එක. මේමයේ මන්න හසිනි යෞවනේ සිහින සාදනි නීල නයන නිල්දියේ සීත නලින නිම්නයේ භාවයයි සුන්දරයි ජීවිතේ ප්‍රේමයේ මන්දහසිනි ඔක්ක
ඔක්කොම බස්සල අන්තිමට බහින්න යන්න. රොක්ස් බයි. තමයි තේවත්තකට ආවෙලාමයි මෙච්චරලා පාරවල් හොය හොයාවා අපිට හම්බුණා ඇම්බුල්ම ඇම්බුල් නාරා ඊපස්සේ තා චෝරි නාරා හම්බුණා ඊටපස්සේ අනෝද හම්බුණා අනෝද ඉදිලානේ හැම දේවල් කකා යනවා පාරන්නේ අපිට පාරට යන්න අයියා උඩ එයා බඩු ටික බලා ගන්න උඩේ අපිත් හිමිට යනවා කතර මුරුංග තියෙනවා මේක උදා ගම්මානේ අතනික කෑම් බීම ආයේ ගමකට යකෝ මගේ කාලි සමත් පැට දෙනවා සමෝ කීයක් හැදුව මගේ අපරාධයකෝ ඒක රහයි ඒ ලුණු ගම්බිරි ටිකක් දාලා කන්න ඕන ජයග්‍රාහිලේ සරගොල් වෙනවා රටේ රවුම ගහලා මං උඩ කොච්චරලා ගියාද අනේ මෙතෙන්ට එන්න අලුත් පාරවල් හොයාගත්තද කණ්ඩායම් යන්නේ මෙතන දියල්ල උඩ තියෙනවා මේ කඩයක් අක්ක කෙනෙක් කරන්නේ මේන්නේ චූටි මන්නේ මේ බබා මට මේ ආපු ගම වතුර එකක් ගෙනත් දෙනවා හරි දදායිති වා හයි මේ වැඩි මොනුමොනුයි එන කන්නුන ඩිම්මල්ලේ රස් අම්මා ටිකක් විනාඩියට දියල්ල බලන්න මේ කොහෙද වීඩියෝ කරන්නේ ඩ්‍රෝන් එක උඩින් යනකොට පල්ලෙහාට යන්න කඩින් ඉවරයි විනාඩියේ හැරියටම විනාඩියෙන් බැස්ස හා නේද
නෑ අනිත් කට්ටිය අත්තා මේ මේ නව්වා ඔය මොකද ඇඳගෙන ඇවිල්ලා කොහෙ යන්නද ඇයි රෙදි නැතු වෙන්නද කියන්නේ නෑ නෑ මේ ඩියල් එකෙන් බහින්නද ආවේ යන්න කොහෙද කිද්දවන් දෙකක් නැහැ නුවරඑළිය ළඟ තිබුණ නිසා අපි නුවරඑළියේ ටග් ගාලා කෝල් කරලා තුෂාර අයියට මේක ෆ්‍රීද කියලා අහලා යටකට අද ඉන්නවා එයාලා හින්දුත් කියනවා උඩ එක ෆ්‍රී තිබ්බා ඒක නිසා ටග් ගාලා මෙතන සිලෙක්ට් කරගෙන මෙතෙන්ට ආවා මොකද අපේ සෙට් එකක් ඉන්න නිසා ඇවිල්ලා ඉන්න පුළුවන් නිසා දැන් අපි එතෙන්ට ආවා ඇවිල්ලා දැන් හොඳටම මහන්සි කට්ටිය නයිද සින්දුව දෙයක් කියයි මම නිදා ගන්න මට මාරු මහන්සි නුවරඑළියේ ඉන්න බලාපොරොත්තු වෙන කරගාවනේ ජැකට් එක තියෙනවා ජැකට් එක දාගෙන ඉන්න අපි එන හෙට උදේ ගම්මු අවුලන්න ඔක්කො මාලි වාද මේක ඉන්න ඔක්කො මාලි වාද මූ එනකන් කැම්පේන් කරන මාලි වාද දැම වැටෙන්නේ වීඩියෝ ගන්න ඔබලා තාත්තා මේ දැම වැටෙන්නේ මේක